FM Unlimited Satuda. අයිබෝවන් හිතවතුනේ සුබ රාත්‍රියක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. රාත්‍රියේ 7යි විනාඩි 33යි වෙලාව. අයිබෝවන් තරංග, අයිබෝවන් කසුනේ, බොහොම සුන්දර සන්ධ්‍යාවකට, බොහොම සුන්දර රාත්‍රියකට ඔබව පිළිගන්නේ බොහොම ආදරෙන්. ඉතින් බොහොම කියන වචනේ මම නිතරම පාවිච්චි කරන්න කැමතියි. මොකද අපි හැම විටම තරංග අර ඍණාත්මක දේවල් කතා කරන්න උත්සාහ කරනවානේ. ඒක හිතලා කරන්නෙත් නැති වුණාට අර നിരായാസයෙන්ම වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඇඟේ තියෙනවා වගේ. ඔව්. හැබැයි අපි උත්සාහ කරොත් හිතලම ඒ දේ ටිකක් අඩු කරගන්න. මං හිතනවා ඒක සුබ වෙයි අපේ ජීවිතේටම. අපේ ජීවිතේ ලස්සන වෙන්න, සුන්දර වෙන්න. ඉතින් ඔබේ ජීවිතය බොහොම සුන්දර වෙන්න, බොහොම ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි අන්ලිමිටඩ් සතුට ආරම්භ කරනවා රාත්‍රී 9 වෙනතුරු FM 95.4 අහන්න කියලා ආරාධනා කරනවා. වෙනත විදිහටම සතුට ගැන කතා කරන්න, සැබෑ සතුට ගැන කතා කරන්න අදත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ප්‍රේනා ජයසූරිය මහත්මයාට. ඔබවත් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් තරංග, හැමදාමත් කියනවා වගේ සතියෙන් සතිය සතියෙන් සතිය අපි අපේ ආදරණීයන් මුණගැහෙනකොට අන්ලිමිටඩ් සතුට වැඩසටහනින් කතා කරන්න බොහෝ දේවල් අපිට එකතු වෙනවා. අපිට බොහෝ පිරිසක් කතා කරනවා. එතකොට අදහස් හොමාරු කරගන්න, ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරනවා. ඒ ගැටලු වලට යම් මට්ටමකින් හෝ අපිටත් පුළුවන් උපකාරයක් කරන්න අපි උත්සාහ කරනවා. ප්‍රේනා ජයසූරිය මහත්මයාගෙන් ඒ සඳහා අපි උපදෙස් ලබා ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම සිදුවන කාලේ අතර වාරේ අපි හිතුවා අද සතුට වැඩසටහනින් තවත් ලස්සන දේවල් බොහොමයක් කතා කරන්න. කොතනින්ද පටන් ගන්න කියලා මම මේ කල්පනා කරේ. ඔව්, අපි පහුගිය දිගින් දිගටම වගේ හැමදාම අපි කරපු කටයුත්ත තමයි ඒ සතියේ ජනතාව අපේ අසන්නන් වැඩිම ප්‍රතිචාරයක් දක්ව මාතෘකාව සම්බන්ධයෙන් අපි පළවෙනි පැය භාගය තුල වැඩි අවධානයක් යොමු කරනවා. ඒකට හේතුව තමයි ඔබ ඒ සම්බන්ධයෙන් දක්වපු මතය ට වඩා අපි වෙනත් මානයකින් වෙනත් කෝණයකින් ඒ සම්බන්ධයෙන් දකින සහ ඒ ඔස්සේ ජීවිත විනිවිද දකින්නට අපි ඉඩක් වෙන් කරගන්නවා. ඒ හරහා ඔබේ සතුට, සැබෑ සතුට අපි කොහොමද තවත් කෙනෙක් එක්ක මේ විශ්වයත් එක්ක සබඳතාවත් එක්ක සැබෑ ලෙසින්ම සතුටින් ඉන්නේ කියන කාරණයට අපේ සාකච්ඡාව තල්ලු කරනවා. ඉතින් අපි සමහර මාතෘකා බොහොම සතුටු හිතෙන මාතෘකා, සමහර මාතෘකා බොහොම දුක හිතෙන මාතෘකා. හැබැයි ඒ ඇතුලේ තියෙනා වූ වෙනත් කතාවන් වෙනුවෙන් අපි ඉඩ වෙන් කරනවා. ඒ වගේම තමයි පහුගිය සතියේ ගත්තත් අපි සමාජ මාධ්‍ය වැඩි වශයෙන් සැරිසරද්දී වුණත් අපිට සමාජයේ මිනිසුන් මුණ ගැසෙද්දී සහ අපේ අසන්නන් ප්‍රශ්න කරලා අපිට යොමු කරලා තියෙච්ච දේවලුත් එක්ක අපි දැක්ක පහුගිය සමයේ ක්‍රිකට් සම්බන්ධයෙන් සෑහෙන කතා බහක් මතු වුණා. ඒ අතරතුරේදී විශේෂයෙන්ම ජනප්‍රිය චරිත සම්බන්ධයෙන්, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තොරතුරු මතු වුණා. මේතෙක බොහෝ දෙනෙකු ප්‍රශ්න කරලා තිබුණා අද වැඩසටහන් හඬ කියලා ප්‍රණජ් ජයසූරිය මහත්මයා, මේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය ඒක සීමාව කොතනද තියෙන්නේ? අපිට කොච්චර අනිත් කෙනාගේ පෞද්ගලිකත්වය නැත්නම් අපිට කොච්චර තව කෙනෙක්ගේ ජීවිතේ හාරවසන්න පුළුවන්ද? ඒ ජීවිතවලට ඇතුල් වෙන්න පුළුවන්ද? අපි කොහොමද, ඇයි අපි එහෙම කරන්න ඕනේද? අපි එහෙම විවේචනය කරන එක නැත්නම් ඒ වගේ දේවල් කරන එක අපිට වැරද්ද? ඒ වගේ පෞසුද්ධ වෙනවද? ඔවුන් දුකටපත් වුනහම පෞද්ගලිකත්වයට හානි කරලා අපිට හැම කිසි කනගාටුවක් එක්ක අපිට පෞසුද්ධ වෙනවද? ඒ වගේ දේවල් තහල් තිබුණා. ඇත්තටම අපේ තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ සීමාව අපි කොහෙද අපි නතර වෙන්නේ? එහෙම අපිට පුළුවන් තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයට කතා කරන්න හෝ ඇඟිලි ගහන්න හෝ ආර උසන්න? ඔව්, ඇත්තටම දැන් අපි සාමාන්‍ය බැලුවොත් එහෙම තරංග මම හිතන්නේ අපි පළවෙනි කාරණේ තමයි අර අනුන් දිහා බැලීමට වඩා තමන් දිහා බැලීමට අපි කාලේ යොමු කරනවා නම් හිතන්නේ ලෝකේ මේකට වඩා මේ ඒ කියන්නේ මෙච්චර සංකීර්ණ වෙන්නේ නැහැ, ලෝකේ ප්‍රශ්නත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම දැන් අපි ඉන්ද්‍රියන් තියෙන්නම එළියටනේ, දැන් ඇස් දෙකෙන් පේන එළිය, කන් දෙකෙන් ඇහෙන එළිය තියෙන දේවල් අපිට පිටත අපි සමගත්තොත් එහෙම අපිට එළිය තියෙන ස්පර්ශ වෙන්න එළිය, එළියෙන් තියෙන දේවල් අපි කෑමක් ගත්තොත් පිට තියෙන දෙයක් තමයි අපි කෑම කන්නේ. ඒතකොට අපි හැමතිස්සෙම එළිය සම්බන්ධයෙන් තමයි අපේ පංචේන්ද්‍රයන්ම නිරවරණය වෙලා තියෙන්නේ, කියන්නේ යොමු වෙලා තියෙන්නේ. නමුත් අපි කාලය ගන්නෙ නැහැ අපේ අභ්‍යන්තර සම්බන්ධයෙන් දැනගැනීමට, කියන්නේ හඳුනා ගැනීමට.
හෙදී අපි අභ්‍යන්තර සම්බන්ධයෙන් හඳුනාගත්තොත් එහෙනම් දැන් අපි එළිය දිහා බැලීමේදී අපි ඇතුළු සම්බන්ධයෙන් හඳුනාගත්තොත් එහෙම දැන් එළියේ ඉන්න කෙනෙකුට වෙන සිද්ධියක් අපි ගත්තොත් මම තරංගට යම් දෙයක් කියනවා නම් ඒ දේ මම කියන්නේ ලොකු දෙයක් හිතන්න ඕනේ නමුත් ඒ දේ මට වුණත් එහෙම මගේ තත්ත්වය මොකද්ද තමන්ටුනොත් කියලා හිතුවොත් මං හිතන්නේ අපි කියන අපි කතා කරන අපි විවේචන කරන අපි කියන බොහෝ දේවල් අපි නොකර ඉඳී. නමුත් අපි ඒක දැන් ඒක තමාට වෙන්න පුළුවන් තමාගේ ප්‍රියතම කෙනෙකුට වෙන්න පුළුවන් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ අපේ අපි වෙනත් කෙනෙකුට අපිට කෙලින්ම සම්බන්ධයක් නැති කෙනෙක් සම්බන්ධයෙන් විවේචන කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අපි යම් කිසි දොස් කියන්න පුළුවන් එහෙම කරනවා නම් ඒක නමුත් අපිට සම්බන්ධ කෙනෙක් නම් ඒ දේ ඊට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් නේද? කියන්නේ දැන් අපිට අපේ මම වේවා මගේ පවුලේ ළඟම කෙනෙක් වේවා නැහැම නැත්තම් මගේ ළඟම ඥාතියෙක් වේවා මා ආදරය කරන කෙනෙක් වේවා එහෙම කෙනෙකුට අපි ප්‍රතිචාර දක්වන විදිහයි අපිට එහෙම සම්බන්ධයක් නැති පිටස්තර කෙනෙකුට අපි ප්‍රතිචාර දක්වන විදිහයි වෙනසක් තියෙනවා. ඒකදී බොහෝ විට අපි තියෙනවා අර යම්කිසි දෙයකින් අපිට වඩා ඉදිරියෙන් ඉන්න තැනත් එක්ක තැනතිය ගත්තොත් එහෙම අපි ටිකක් ඒ විවේචනය වැඩිපුර කරන්නත් ඒ ඉඩ තියෙනවා. මොකද ඒක අපි ඇතේ තියෙන සියුම් දෙයක්. ඒ කියන්නේ ඒක අපිට සාපේක්ෂව බලලා වගේ තමා සම්බන්ධයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ තුල තියෙනවනේ විවේචනයක්. දැන් අපි තුමු අපිට වඩා මුදල් තියෙන අය ගැන අපිට විවේචනයක් තියෙනවා. අපි ඇත්තට හොඳින් නෙවෙයිනේ ඉතියා බලන්නේ. එහෙම නැත්නම් අපිට වඩා තනසුරෙන් ඉහළ අය සම්බන්ධයෙන් අපි ඇත්තට ඒ කියන්නේ අපි නිකන් මොහොම් ප්‍රසාදයෙන් නෙවෙයිනේ බලන්නේ බොහෝ දෙනෙක්. ඒක අපි ඒ කියන්නේ අපි අපිට නිකන් අර දාලා තියෙනවානේ යම්සි ධනපතියා කියන්නේ හුරා ගන්නවා උසස් අඳුරු තියෙන අය අයව ශ්‍රමයේ සූරා ගන්නවා හරි එහෙම නැත්නම් උසස් තත්ත්වයේ ඉන්න කෙනෙක් උසස් අපි කියතුනේ ලේකින් ඉන්න කෙනෙක් යටායේගේ මට හරියට සලකන්නේ නැහැ වගේ එහෙම ඒ වගේ දෙයක් අපි තුල නිකන් හැඟීමක් තියෙනවානේ. ඒ නිසා ප්‍රථමයෙන්ම අපි දකින්න ඕනි දේ තමයි මම හිතන්නේ අර තියෙන තමා උපමා කොටගෙන අනුදෙස බලන්න කියලා. එහෙම තමා උපමා කොටගෙන අනුදෙස බැලුවොත් එහෙම ඒක මම හිතන්නේ මේ තත්ත්වය වෙනස් වෙයි. අනිත් පැත්තෙන් බැලුවොත් තරංග ඇත්තම දැන් බෑ පෞද්ගලිකත්වය කියන්නේ අපි ඒ කියන්නේ විශ්වයේ කිසිම දෙයක් පෞද්ගලික දෙයක් නැහැනේ. ඒ කියන්නේ අපි අපිට පෞද්ගලික දෙයක් තියෙනවා නම් අපිට ඕනේ විදිහට ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේනේ. ඒ කියන්නේ තමන්ගේ කියලා දෙයක් තියෙනවා නම් ඔව් දැන් මගේ දෙයක් තියෙනවා නම් මට ඕනේ විදිහට ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. අඩුම ගානේ මගේ මනස කියන එකවත් මට පෞද්ගලික දෙයක් නෙවෙයි. ඒක මට ඕනේ විදිහට පවත්වාගන්න බෑ. පවත්වාගන්න බෑ. ඒත් මගේ ශරීරය කියන එක මට පෞද්ගලික නම් මට ඕනේ විදිහට දැන් මට ලෙඩ වෙන්න දැන් ලෙඩ වෙන මට දැන් උණ හැදෙන්න කිව්වොත් උණ හැදෙනවා. එහෙම නැත්නම් මට දැන් උණ හැදෙන්න එපා කිව්වොත් ඒක වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මට ඕනේ විදිහට ඒ කියන්නේ මට හෝ තරංගට හෝ ඔබතුමාට හෝ ඕනේ විදිහට හසුරවා ගන්න එකද පෞද්ගලිකත්වය කියන්නේ නැත්නම් එතනින් එහාට දෙයක් නෙවෙයිද? නෑ මෙහෙමයි. දැන් අපි දැන් මේක අපිට නිර්වචනය කරන්න පුළුවන් ඕනේ විදිහට. හැබැයි මම කියන්නේ අවසාන වශයෙන් අපි පෞද්ගලිකත්වය කියන එකට ගියොත් එහෙම ඒ පෞද්ගලිකත්වය කියන එක දැන් කසුනිට පුළුවන්ද පෞද්ගලිකව ජීවත් වෙන්න? ඒ කියන්නේ අනුබේ කිසිම කෙනෙක්ගේ ආධාර උපකාරයක් නැතුව ඔබට තනියම ඔබේ සම්පූර්ණ ආවරණය වෙච්ච තැනක ජීවත් වෙන්න පුළුවන්. බෑනේ. එතකොට ඔබට දැන් ඔබට යම් දේවල් සඳහා ගනුදෙනු කිරීමට සිද්ධ වෙනවා. අනිත් අයත් එක්ක. එතකොට අනිත් අයත් එක්ක කියන වටපිටාවත් එක්ක පරිසරයත් එක්ක ගනුදෙනු කිරීමට සිද්ධ වෙනවා. පරිසරයත් එක්ක තමයි ඔබ ජීවත් වෙන්නේ. එතකොට ඔබට එතනින් මිදෙන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දැන් කාබන් ඩයොක්සයිඩ් මේ වාතයට එකතු කරනවනේ යම් යම් ක්‍රියාවලින් මත පරිසර විනාශ කිරීමෙන් නැත්නම් කාබන් වැඩිපුර පරිසර මුදා හැරීමෙන් ඔබට එතනින් බේරෙන්න පුළුවන්. ඔබේ පෞද්ගලිකත්වය මත ඔබට ඔබේ හුස්ම පවා වෙන කෙනෙක් මත තමයි තීරණය වෙලා තියෙන්නේ. එතකොට ඔබ පෞද්ගලිකව හිතුවොත් එහෙම වෙන කෙනෙක් ආහාර නිෂ්පාදනය කරේ නැත්නම් ඔබට පුළුවන්ද ඔබේ පෞද්ගලිකත්වය රැකගෙන ඔබට වැනි දෙයක් ඉන්න? මේක ඔබ වියා හාල් නිෂ්පාදනය කරේ නැත්නම් එහෙම නැත්නම් එහෙම නැත්නම් එළවලු නිෂ්පාදනය කරේ නැත්නම් මොන හරි කරත් ඔබට පෞද්ගලිකත්වය
කියන එකක් රැකගන්න බෑ. බෑ. හැබැයි දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී තියෙනවා අපි අපිට අනන්‍ය වූ අපි ඒ කියන්නේ හැමදේනා විශ්වයේ තියෙන අර අනන්‍ය තමාටත් අනන්‍ය වූ යම්කිසි දේවල් තියෙන කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි එය තාක්ෂණිකව බැලුවොත් එහෙම ඒක හුදු විශ්වාසයක් පමණයි. මොකද අපිට අපේ සිතුවිලි කියන එකත් අපිට හසුරවන්න බැයි නම් අපේ කය ඒ කියන්නේ අපේ භෞතික ශරීරය අපිට හසුරගන්න බැයි නම් ඒක ඒ පැත්තෙන් බලන්නත් පුළුවන් අපිට. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි හැමදෙස්සෙම වෙන කෙනෙක් මත වෙන කෙනෙක්ගේ ක්‍රියාව මත තීරණය වෙන දෙයක් නෙතිනේ. දැන් අපි කසුනි හැරි තරංග හැරි ගත්තොත් එහෙම ඔබ හැමදෙස්සෙම දැන් ඔබට වඩා අපි හිතමු ඔබට වඩා වයසෙන් අඩු හෝ තත්වයෙන් අඩු හෝ කෙනෙක්ගෙන් ඔබ යම්සි ගෞරවත්වයක් බලාපොරොත්තු වෙනවනම් දැන් එහෙදී ඔබ ඔබට පෞද්ගලික වෙලා නැහනේ. අපි හිතමු අපි කියනවා අර කියන පබ්ලික් ෆිගර් කියලා. කියන්නේ ඒක ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, නළු නිළියෙක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඔවුන් දැන් දේශපාලඥයෙක් ගත්තොත් මේ දේශපාලඥයා මහ ජනතාවගෙන් යම්සි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ඡන්දය බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සහයෝගය දෙයි කියලා. බලාපොරොත්තු වෙනවා. සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. දැන් එහිදී ඒ අනිත් පැත්තේ ඒ ගනුදෙනුවක් නේ. ඒතකොට මහජනයා ඒ පුද්ගලයාගේ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් එහිදී ඔහුට කියන්න බෑ මට ඕන විදිහට මට කරනවා මගේ පෞද්ගලිකත්වයක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද එයා එයාගේ ජීවිතේ තීරණය වෙන්නේ අර මහජනතාව මත. කියන මහජනතාව ඡන්දය දුන්නේ නැත්නම් එයාගේ දැන් අපි හිතමු එයාට මට පෞද්ගලික ජීවත් වෙන්න ඕනේ මම කාගෙවත් මේ සහායක් හෝ කාගෙවත් දෙයක් නැතුව පෞද්ගලික ජීවත් වෙන්න ඕනේ කිව්වොත් එයාට ඉස්සෙල්ලාම එයාට ඡන්දය ඉල්ලන්න හරි ඒ තනතුර දාන්න බෑ. ඒතර අපිට එක පැත්තක් විතරක් හිතන්න බෑ. දැන් ඒතර අසාධාරණයි කියන්නත් බෑ. මහජනතාව යම්කිසි දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ විදිහට ඉන්න ඕනේ කියන එක බලාපොරොත්තු වෙන එක අසාධාරණයි කියන්නත් බෑ. මොකද ඔවුනුත් මහජනයාගෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්. මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා මට මගේ පෝස්ටර් ගහයි හරි මොකක් හරි දුම ගන්න මට පක්ෂව කතා කරයි කියලා. ගනුදෙනුවක් තියෙනවා. ඒතර ගනුදෙනුවක් තියෙනවා. දැන් අපි හිතමු නළුවෙක් නිළියක් කිව්වම දැන් ඔවුන් ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවානේ. ඔවුන්ගේ චිත්‍රපටය හරි ටෙලි නාට්‍ය හරි යම්සි දෙයක් මහජනතාව බලයි ඒ තුළින් ඔවුන් ජීවත් වෙනවා. ඒතර මහජනතාවත් සම්බන්ධයි. දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මගේ මම කැමති වෙන නළුව හොනේ මෙන්න මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ තුළ ඒ කියන්නේ ඒකෙන් මම කියන්නේ කිසිම පෞද්ගලිකත්වයක් තියාගන්න බෑ කියලා නෙමෙයි. සාපේක්ෂව ඔවුන් අතර ගනුදෙනුවක් තමයි මේ ජීවිතයේදී අපි ඇති කරගන්නේ. ඒතකොට දැන් කසුනේ ගිහිල්ලා කඩෙන් රසල්ලි දීලා ඔබ ගන්නවා ෂැම්පෝ එකක්. ඒතර ඔබ දෙන ෂැම්පෝ එකට ඔබ බලාපොරොත්තු වෙන මෙන්න මේ විදිහේ ප්‍රතිඵලයක් මගේ කොණ්ඩේ අඩුව ගානේ මේකෙන් කොණ්ඩේ යනවා නම් ඒ යන එක වැඩි වෙන්න බෑනේ ඔබට. ඔව්. එහෙම නැත්නම් ඒක දැම්මට පස්සේ ඔළුව කහනවා නම් එහෙම ඔබට ඒක බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඔව්. ඒතර ඔබ බලාපොරොත්තු වෙන හැමසි දෙයක්. දැන් අපි සාමාන්‍ය සමාජයේ දැන් හැදිලා තියෙන මේ වගේ ගනුදෙනුවක් මතනේ. ඔව්. හැමදෙස්සෙම මොකක්ද බලාපොරොත්තු වෙනවා. සෙන් සාපේක්ෂව බලාපොරොත්තු වෙනවා. කෙනෙක්ගේ වෙන කෙනෙක්ගෙන් යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපෙන් වෙන කෙනෙක් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පෞද්ගලිකත්වයෙන් 100% අපිට ඒ පැත්තෙන් තබා ගන්න බෑ. ඔව්. මොකද අපි ගත්තොත් එහෙම අපි කාර්යාලයකට යනවා නම් හරි එහෙම නැත්නම් මගේ ප්‍රවහන් සේවක යනවා නම් අපි ඒතකොට බලාපොරොත්තු වෙනවා අපෙන් මෙන්න මේ විදිහට අපි පාර යනවා නම් මෙන්න මේ විදිහට ඇවිදින්න ඕනේ මේ විදිහට තමයි බස් එක යනවා නම් යන්න ඕනේ නේ. ඔව්. ඒ නිසා දැන් අපේ මේ තියෙන ජීවිතයේදී ඇත්තටම ඒක යම්සි සීමා සහිතයි මේ සමාජ ක්‍රමය මේ තියෙන තත්ත්වයන් මේ තුල විශේෂයෙන් මේ කියන්නේ ඕනෑම සමාජ ක්‍රමයක් තුල දැන් අපි යම් යම් බැඳීම් වලට මේ අවනත වෙලා ඉන්නේ කියන්නේ ආගමික වේවා සංස්කෘතික වේවා. දැන් අපි සංස්කෘතික වශයෙන් යම් කිසි දෙයක් තියෙනවනේ අපි ජීවිතේ මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියන එක. ඔව්. ඒදී ආගමික වශයෙන් තියෙනවා සමාජ වශයෙන් තියෙන යම් යම් බැඳීම්. ඒ නිසා අර අතිශය පෞද්ගලිකව දැන් මට ඕනේ දෙයම කල්ලා ජීවත් වීමේ වගේ ක්‍රමයක් අපිට පේන්නේ නැහැ මේ සමාජයේ. දැන් ඔය ගොඩක් තැන්වලදී මේ පහුගිය සතියේ සිද්ධ වෙච්ච සිද්ධීන් එක වාර්තා වෙච්ච දෙයක් තමයි දැන් තමන් දන්නේ නැති හැබැයි තමන් කැමති චරිත ජනප්‍රිය චරිත කරන වැඩෙහිඳ හිතරි දෙනවා. මගේ හිතරි දෙනවා. හැබැයි මම එයාව දන්නේ නැහැ. මම
මාව එයාව දන්නෙත් නෑ මම එයාව දන්නෙත් නෑ බෑ මම කැමති මම ආසයි එහෙනම් මගේ හිතරි දෙනවා එයා කරන වැරද්ද නිසා එයාට මොකද චෝදනාව කෙල්ලෙවිද කියලා එතකොට බැඳීමක්වත් එහෙම හැඟීමක් නැද්ද ඇයි අපේ හිතරි දෙන්නේ කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා ආසාව නිසාද කැමැත්ත නිසාද තමන්ගේවත් කවුරුත් නෙමෙයිනේ එතකොට එතන බැඳීමක් තියෙනවනේ ඉතින් මම කැමති කියන්නේම මට බැඳීමක් තියෙන හින්දානේ ඒ කියන්නේ බැඳීම කියන එක මේ බැඳීම කියන එක දැන් සහෝදරයෙක් වෙන්න හරි දෙමෝපියෝ හරි වෙන්න හරි ස්වාම පුරුෂයා භාර්යාව වෙන්න හරි අවශ්‍ය නැහැනේ අපිට ඕනෑම කෙනෙක් කෙරෙහි බැඳීමක් ඇති වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක ඒක ජීවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නේ ඔබ ඔබේ මෝටර රථයේ සමග කාර් එකත් එක්කත් බැඳීමක් තියෙන්න ඕනේ එහෙම නැ ඒ නිසානේ ඔබට ඒ හදිසියේවත් අනතුරකට පත් වුණොත් දුකක් හිතෙන්නේ නේ ඒ හැඟීම හින්දා නෙමෙයිද බැඳීමයි හැඟීමයි අතර පොඩි පටලැවීමක් නෙමෙයිද නෑ ඒක තමයි දැන් හැඟීම කියන එක හැඟීමක් කියන එක ඔබ තුළට පත් වෙන සිතුවිල්ල ඒ හැඟීම ඇති කරගන්න හැඟීම තුලින් ඔබට හැමතිස්සෙම ඔබ එක්කෝ බැඳීමක් ඒ කියන්නේ ඇල්මක් ඇති කරගෙන නැත්නම් ගැටීමක් ඇති කරගන්නවා එහෙම නැතුව අපිට අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට එක්කෝ ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවන අවස්ථාවක් හරිම අමාරුයි ඒත් එක්කම ඒ ඇලීම තුලමත් ගැටීමක් ඇති වෙනවා මම කියන්නේ ප්‍රේණා ජයසූරිය මහත්ම දැන් මෙහෙම හිතමුකෝ දැන් අර තරංග කිව්වා වගේ ජනප්‍රිය චරිතයකට ඒ කැමැත්ත නිසා ඒ තියෙන ආදරය නිසා ඒක ඒ දැන් බැඳීමක් වෙන්න බෑනේ මොකද දැන් එයාව දන්නෙත් නෑ අඳුරන්නෙත් නෑ කතා කරලත් නෑ හැබැයි එයා ගැන හැඟීමක් තියෙනවා මම එයාට කැමතියි මං එයාට ආදරේ මට එයා ගැන අමුතු හැඟීමක් තියෙනවා ඒ නිසා මම එයාට මුකුත් වෙනවට කැමති නෑ එහෙම නෙමෙයිද දැන් මම කැමති දැන් ඔබ කිය වචන කියන්න මට මම ආදරේ ඔව් මම කැමති නෑ ඒ නිසා එයාට මම කැමති ඔව් මම ආදරේ හා කිව්වොත් එහෙම ඒ හැඟීම මොකද්ද ආදරේ ඒ මොකක්ද හැඟීමේ ඒක බැඳීමක් නෙවෙයිද එතකොට දැන් හැඟීම කියලා කියන බල ඕනෑම එකක් හැඟීමක් නේ හැබැයි ඒ තුල ඔබේ කැමැත්ත ඇත්නම් හ්ම් හ්ම් ඔබ ආදරේ කියලා හිතුවා නම් හ්ම් හ්ම් ඔබ තුල තියෙනවා නම් ඒ දැන් ඒ කියු විදිහට ඒ පුද්ගලයා මට ඕනි විදිහට හැසිරෙන්න ඕනේ කියන්නේ මම කැමති විදිහට ඒ පුද්ගලයා ඉන්න ඕනේ ඒකනේ කියන්නේ දැන් මම හිතුවේ නෑ එයා එහෙම කරයි කියලා කියනවනම් දැන් ඔබේ හිතර දෙනවා නම් ඒ කෙනෙක් කරන දෙයට දැන් ඔබේ හිතර දෙනවා එයා ඒ යම් නළුවෙක් කරේ නිලියෙක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් කරන දෙයට එතකොට ඔබ ඒ කියන්නේ ඔබ දැනුවත් හෝ නැදුනත් ඔබ තුළ බැඳීමක් හටගෙන තියෙනවා ඒ බැඳීම තුළම තමයි ගැටීමක් තියෙන්නේ බැඳීමක් නැත්නම් ගැටීමක් වෙන්නේ දෙයක් නැහැ ගැටීමක් විතරක් වෙන්න පුළුවන්ද බෑ හැඟීමක් තියෙන්න ඕන විතර නේද බැඳීමක් තියෙන්න බෑ ගැටීමකට එන්නේ ඔව් ඒ නිසා ඔබ ඒ කියන්නේ බැඳීම කියන එක අපි අර නිත්‍යානුකූල විදියට සහෝදරයා වෙන්න නැත්නම් ස්වාම පුරුෂයා වෙන්න හරි භාර්යාව වෙන්න හරි දරුවෙක් වෙන්න හරි එහෙම අවශ්‍ය නැහැ බැඳීමක් ඇති කරගන්න අපිට. අපි හැමතිස්සෙම අපි නොදැනුවත්වම ඒ කියන්නේ දැන් හැඟීම කියන එක ගැටීමක් වෙන්නත් පුළුවන්. බැඳීමක් වෙන්නත් පුළුවන්. හැඟීමක් කියන එක. එහෙම නැත්නම් ඒ දැන් හැඟීම නිකන් নিরপেক্ষ වෙන්නත් ඒ කියන්නේ බැඳීමකුත් නැති ගැටීමකුත් නැති තැනකත් හැඟීමක් තියෙන්න පුළුවන් නිකන් අපි දකිනවා ඇත කඩදාසියක් පාලන අපි නිකන් ඒක බැලුවා ඒක එතනින් ඉවරයි හැඟීමක් කරන මේ කඩදාසියක් කියලා හැබැයි අපි හැමතිස්සෙම එතනින් එහාට ඒ ඇලීමකට හෝ ගැටීමකට පෙරලා ගන්නවා ඒ කියන්නේ බැඳීමකට හෝ ගැටීමකට පෙරලා ගන්නවා අපි විසින්ම කරගන්නවා කියලාද කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඒකට කරගන්නවානේ එතකොට ඒ තමයි ඉදිරියට යන්නේ බැඳීම හෝ ගැටීම හරි තමයි ඉදිරියට යන්නේ ඒක සමහරට අපි කාලයක් වශයෙන් ගත්තොත් ඒ කියන්නේ ඒක කොච්චර කාලයක්ද කියන එක තීරණය වෙන්නේ ඒක නොඑක හේතුන් මත නමුත් අවසාන වශයෙන් මතකයක් වශයෙන් අපි තුල ඉතුරු වෙන ඒකනේ දැන් අපි ඇලීමක් ඇති කරගත්ත කෙනෙක් හරි ගැටීමක් ඇති කරගත්ත කෙනෙක් හරි අපිට පසු කාලයේදී උනත් එකපාරම මතකයට එන්න පුළුවන් ඒ මතකයට එන්න පුළුවන් ඒ අපතුලේ මතකේ ඉතුරු වෙලා තියෙන හින්දා නේද අපි හිතන්නේ ඒක අපි හිතමු අපි දැන් කසුනේ ආදරය කරන කෙනෙක් අපි පිටරට ගියා හැරි මොකක් හරි ඔබට එකපාරම දැන් දකින්න නැහැ
බඩ අමතක වෙලා යනවා ඒක. ඔබ හිතන්නේ අමතක වුණා කියලා. හැබැයි අවුරුදු 5කින් විතර එයා ඔබ ඔබ එයාව දකිනවා. ඔව්. විතරයි මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මතක් වෙන්නේ මොකද්ද? ඔබ තුල මතකයක් තිබ්බ නිසානේ. ඔව්. සම්පූර්ණයෙන්ම ඒක අමතක වෙලා නෙමෙයි. අමතක කියන්නේ ඉරේස් වෙලා ගියා නම් ඒක සම්පූර්ණ මැකිලා ගියා නම් ඔබට ආයි දැක්කම හිතන්න බෑනේ මේ කවුද කියලා. ඔබ තුල ඒ මතකයක් වශයෙන් ඉතුරු වෙනවා. එහෙනම් මතකයක් වශයෙන් ඉතුරු වෙච්ච ගොඩාක් දේවල් අපි තියෙනවා. හැබැයි අපි ඒ මතකයේ තුල තව තව අලුත් අලුත් දේවල් එනකොට අරව යට යනවා. හැබැයි යට ගියාට ඒක නැති වෙලා ගිහිල්ලා නෑ. ඒ නැවතත් ඔබ තුලට ඔබ තුල ඔබ ඇතුලේ තියෙනවා. හැබැයි ඒ ඒ සිද්ධි ඒ කාලය අනුව උඩ එන ප්‍රමාණය දැන් ඔබ අර ප්‍රවෘත්ති වෙනවා වගේ තමයි. ඒ ප්‍රවෘත්ති ඒ කාලේට ඒක ප්‍රවෘත්තියක් වෙනවා වගේ ඔබ ඔබ තුල ඇතිවන බැඳීම් හෝ ගැටීම් හෝ දේවල් ඒවා කාලෙන් කාලට වෙනස්.